අයිබෝවන් තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. දහම් පාසල් දහම්පාසල් අවසාන අවසාන විභාග විභාග පාඩම් පාඩම් හා හා ප්‍රශ්නෝත්තර ප්‍රශ්නෝත්තර සාකච්ඡාව සාකච්ඡාව බුද්ධ බුද්ධ ධර්ම ධර්ම හා හා පරිභාෂා පරිභාෂා පරිච්ඡය පරිච්ඡය පොතේ පොතේ අභිධර්මයේ අභිධර්මයේ කොටසේ කොටසේ තුන්වෙනි තුන්වෙනි පරිච්ඡේදයේ පරිච්ඡේදයේ පළවෙනි පළවෙනි කොටස කොටස රූප රූප හැඳින්වීම. හැඳින්වීම. හතරවෙනි තුන්වෙනි තුන්වෙනි පරිච්ඡේදයේ පරිච්ඡේදයේ රූප රූප පිළිබඳව පිළිබඳව තමයි තමයි දීර්ඝ දීර්ඝ විස්තරයක් විස්තරයක් සඳහන් සඳහන් වෙන්නේ. වෙන්නේ. ඒ ඒ පිළිබඳව පිළිබඳව මේ මේ පරිච්ඡේදයේදී පරිච්ඡේදයේදී කොටස් කොටස් කීපයක් කීපයක් යටතේ යටතේ අපි අපි සාකච්ඡා සාකච්ඡා කරනවා. කරනවා. පිරිවෙන පිරිවෙන දහම් දහම් පාසල පාසල අපගේ අපගේ YouTube YouTube නාලිකාව නාලිකාව තුළින් තුළින් මේ මේ සාකච්ඡාව සාකච්ඡාව පවත්වනු පවත්වනු ලබන්නේ. ලබන්නේ. මීට මීට කලින් කලින් සාකච්ඡා සාකච්ඡා කරලා කරලා තියෙන තියෙන පාඩම් පාඩම් සියල්ලක්ම සියල්ලක්ම පහත පහත ලින්ක් ලින්ක් එකෙන් එකෙන් ඔබට ඔබට ලබා ලබා ගන්න ගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා. තියෙනවා. ඉතින් ඉතින් රූප රූප පිළිබඳව පිළිබඳව හඳුන්වා හඳුන්වා ගැනීම ගැනීම හඳුනා හඳුනා ගැනීම ගැනීම අපි අපි මේ මේ විදිහට විදිහට සිද්ධ සිද්ධ කරමු. කරමු. පාඩමේ පාඩමේ සඳහන් සඳහන් වෙන වෙන ආකාරයට ආකාරයට මිනිසා මිනිසා සත්වයා සත්වයා පුද්ගලයා පුද්ගලයා ආදී ආදී වශයෙන් වශයෙන් කරන ලබන කරන ලබන විභාරය විභාරය යථාර්ථ යථාර්ථ වශයෙන් වශයෙන් අවබෝධ අවබෝධ කර කර ගැනීමේදී ගැනීමේදී එය එය නාම නාම රූප රූප ධර්මයන්ගේ ධර්මයන්ගේ එකතුවක් එකතුවක් පමණක් පමණක් බව බව අභිධර්මයේදී අභිධර්මයේදී ඉගැන්වේ. ඉගැන්වේ. මිනිසා මිනිසා සත්වයා සත්වයා පුද්ගලයා පුද්ගලයා ආදී ආදී වශයෙන් වශයෙන් ලෝකයේ ලෝකයේ විවහාර විවහාර කරනු කරනු ලබන ලබන සියලු සියලු දේම දේම යථාර්ථ යථාර්ථ වශයෙන් වශයෙන් ගන්නකොට ගන්නකොට අභිධර්මයේදී අභිධර්මයේදී නාම නාම රූප රූප කියන කියන කොටස් කොටස් දෙකක් දෙකක් යටතේ යටතේ තමයි තමයි සාකච්ඡා සාකච්ඡා වෙන්නේ. වෙන්නේ. ඉතින් ඉතින් චිත්ත චිත්ත චෛතසික චෛතසික කොටස් කොටස් නාම නාම ධර්ම ධර්ම වශයෙන් වශයෙන් හඳුන්වන හඳුන්වන අතර අතර ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන් මගින් මගින් ප්‍රහාණය ප්රහාණය ග්‍රහණය ග්‍රහණය කර කර ගනු ගනු ලබන ලබන බාහිර බාහිර කොටස් කොටස් රූප රූප ධර්ම ධර්ම නාමයෙන් නාමයෙන් හඳුන්වනවා. හඳුන්වනවා. චිත්ත චිත්ත සහ සහ චෛතසික චෛතසික කියන කියන කොටස් කොටස් දෙක දෙක නාම නාම ධර්ම ධර්ම වශයෙන් වශයෙන් හඳුන්වනවා. හඳුන්වනවා. ඊට ඊට අමතරව අමතරව ඉන්ද්‍රියන් මගින් ග්‍රහණය කළ හැකි බාහිර කොටස් රූප විදිහට තමයි හඳුන්වන්නේ. මිනිස් සිරුර පමණක් නොව සත්ව ශරීරය, ගස්, ගල්, ජලය, වාතය ආදී විද්‍යමාන සියලු වස්තුන් රූප කොටසට අයත් වෙනවා. මිනිස් සිරුර, සත්ව ශරීර, ගස්, ගල්, ජලය, වාතය කියන දේවල් තමයි රූප කොටස් යටතේ අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. රූපයන පදයේ ධර්මයෙහි විවරණය වන්නේ සීත, උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතින් මොහොත කිපෙන, පහර ලබන, පෙළෙන හෝ වෙනස් වන දේ වශයෙන් තමයි හඳුන්වන්නේ. රූප යන පදය ධර්මයේ විවරණය කරන්නේ සීත, උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් නිසා මොහොතින් මොහොත කිපෙන, පහර ලබන, පෙළෙන හෝ වෙනස් වන දේවල් තමයි මේ රූප කියන කොටස යටතේ විවරණය කරලා තියෙන්නේ. මේ වෙනස වනාහි සිත තරම් වේගවත් හෝ සියුම් වූවක් නොවේ. මේ කියන රූපවල වෙනස් වීම හිත තරම් ඉතා ඉක්මනින් වෙනස් වෙන තත්ත්වයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කාලයක් පවතින ස්වභාවයක්. අභිධර්මයේදී රූපය 800 ආකාරයකට බෙදා දක්වයි. රූප කොටස් 28කට වර්ගීකරණය කරලා තියෙනවා. රූපය කොටස් 28ක් යටතේ තමයි සාකච්ඡා කරන්නේ. එම මූල ධාතු වශයෙන් භූත රූප නමින් හතරකට හා එකී රූපයන් නිසා හෙවත් ඇසුරු කොට පවත්නා රූප වශයෙන් උපාදා රූප නමින් සූවිස්සකටද බෙදේ. භූත රූප ධර්ම විදිහට කොටස් හතරකට බෙදෙනවා. ඒ කියපු රූපයන් නිසා හෙවත් ඇසුරු කොට පවතින රූප වශයෙන් උපාදා රූප කියලා රූප 24ක් වර්ගීකරණය වෙනවා. උපාදාය රූප නැවතත් ප්‍රසාද රූප ආදී වශයෙන් කොට දසයකටද බෙදී ඇත. ඒ මෙසේ උපාදාය රූප නැවත වතාවක් ප්‍රසාද රූප ආදී වශයෙන් කොටස් 10කට වර්ගීකරණය වෙනවා. ඒ කොටස් 10 මෙන්න මේ විදිහට තමයි අපිට දකින්නට ලැබෙන්නේ. භූත රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූප මහා භූත රූප හැටියට තමයි හඳුන්වන්නේ. මහා භූත රූප භූත රූප හතර නම් කරන්න කියලා කිව්වොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා අපිට වර්ගීකරණය කරන්නට මතක තියෙන්නට ඕන. උපාදා රූප කොටස් වලට බෙදෙනවා.
පසාද රූප, චක්කු, සෝත, ගාන, ජිවහා, කාය. පසාද රූප පහයි. භූත රූප සහ උපාදා රූප කියලා කොටස් දෙකක් තමයි රූපවල ප්‍රධාන කොටස් දෙක. ඒ කොටස් දෙකෙන් භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරට වර්ගීකරණය වෙනවා. පසාද රූප, උපාදා රූප, පසාද රූප, විසේ රූප, භව රූප, හදේ රූප, ඉන්ද්‍රිය රූප, ආහාර රූප, පරිච්ඡේද, විඤ්ඤාති, විකාර, ලක්ෂණ කියන කොටස් වලට වර්ගීකරණය වෙනවා. එතකොට උපාදා රූප යටතේ පසාදකේ කියන කොටස යටතේ සාකච්ඡා වෙන්නේ චක්කු, සෝත, ගහන, ජීවහා, කාය කියන පහ. විසේ රූප විදිහට රූප, සද්ද, ගන්ධ, රස. විසේ රූප, රූප, සද්ද, ගන්ධ, රස. භව රූප, ඉත්ති භව, පුරුෂ භව. හදය රූප, හදේ වත්තුව. ඉන්ද්‍රිය රූප, ජීවිත ඉන්ද්‍රිය. ආහාර රූප, ආහාර. පරිච්ඡේද, ආකාස. විඤ්ඤාති, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියලා වර්ගීකරණයක් වෙනවා කොටස් දෙකකට. විකාර රූප, ලහුතා, බුදුතා, කම්මඤ්ඤතා. ලක්ෂණ රූප, උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා ඒ විදිහට රූප සියල්ලක්ම කොටස් 28කට වර්ගීකරණය වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ යනු රූප ධර්මයන්ගේ මූල වශයෙන් සැලකෙන ධාතු හෙවත් ශක්ති විශේෂයන් සතරකි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූප ධර්මයන්ගේ මූල වශයෙන් සැලකෙන ධාතු හෙවත් ශක්ති විශේෂයන්. පඨවි ධාතු යනු යම් කිසිවක ඇති තද ගතිය. පඨවි ධාතුව බුද්ධ රූප ධර්ම වලින් පළවෙනි කොටස. පඨවි ධාතුව කියන්නේ යම් කිසි දෙයක තියෙන තද ගතිය. එහි අඩු වැඩි ස්වභාවයේද අනුව තද, මොළොක්, රළු, සිනිඳු ආදී විවිධ නම් ලෝක විවහාරයේ තුල දක්නට ඇත. ලෝක විවහාරයේදී අඩු වැඩි ස්වභාවයේද සමග මොළොක්, රළු, සිනිඳු මේ විදිහට ලෝකේ විවහාර කරනවා රූප ධර්මයන් පිළිබඳව මේ පඨවි ධාතුව පිළිබඳව. ඒ සියලු ලක්ෂණම මේ ශක්තියෙහි විශේෂතා වශයෙන් ගැනීම හැකිය. අපි මුලින් කියපු මොළොක් බව, රළු බව, සිනිඳු බව, තද ගතිය කියන මේ හැම එකක්ම මේ කියන රූප ධර්මවල විශේෂ ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. පඨවි ධාතුවේ ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ආපෝ ධාතු යනු ඇලෙන, වැගිරෙන, පැතිරෙන හෝ පිඩු කෙරෙන ස්වභාවය. ආපෝ ධාතුව විදිහට ගන්නේ ඇලෙන ගතිය, වැගිරෙන ගතිය, පැතිරෙන ගතිය, එහෙම නැත්නම් පිඩු කෙරෙන ස්වභාවය. උණුසුම, සිසිල ආදී වශයෙන් පවත්නා ගතිය තේජෝ නම් වේ. උණුසුම් ගතිය, සිසිල මේ දෙකම තේජෝ ධාතු විදිහට සැලකෙනවා. වායෝ ධාතු යනු සෙලවෙන, පිම්බෙන ගතියයි. වායෝ ධාතුව කියන්නේ සෙලවෙන ගතිය, පිම්බෙන ගතිය. මේ ධාතු ශක්ති සතර අවබෝධ කර ගැනීම තරමක් දුෂ්කර වනුයේ ඒවා තුළම ඇතැම් වෙනස්කම්ද සිදුවන බැවින් මේවා අවබෝධ කරගන්න අපහසු වෙන්නේ මේවා තුළම තරමක් දුෂ්කර වෙනවා. මේවා තුළම ඇතැම් වෙනස්කම් පවතින නිසා. තේජෝ ධාතුව සෙසු ධාතු තුනට වඩා බලවත්ය. තේජෝ ධාතුව තමයි අනිත් ධාතු තුනට වඩා වෙනස් වෙන්නේ. තේජෝ ධාතු මගින් සෙසු ධාතු පාලනය කරනු ලැබේ. තේජෝ ධාතුවෙන් තමයි අනිත් සියලුම ධාතු පාලනය කරන්නේ. එනම් අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සතර මහා භූතයන් අතර අනිකුත් සියලු භූත ධර්ම පාලනය කරනු ලබන ධාතු කොටස වන්නේ කුමක්ද කියලා. එතකොට අපිට පිළිතුරු දෙන්නට පුළුවන් තේජෝ ධාතුව කියලා. තේජෝ ශක්තිය විකෘති වීමේදී වායෝ ධාතු බවටත්, ඝන වීමෙන් පඨවි ධාතු බවටත් පත්වන ආකාරය සලකා බැලිය හැකිය. තේජෝ ශක්තිය විකෘති වුණාම වායෝ ධාතු බවට පත් වෙනවා. ඝන වුණාට පස්සේ පඨවි ධාතුව බවටත් පත් වෙනවා. ඒ විදිහට තමයි රූප පිළිබඳව මූලික හඳුනා ගැනීම අපිට සිදු කරන්නට වෙන්නේ. භූත රූපවල ප්‍රධාන කොටස් දෙකයි. භූත රූප, උපාදා රූප. භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ධර්ම හතර. උපාදාය රූප නැවතත් 24කට බෙදෙනවා. ඒ 24 උපාදාය රූප වල කොටස් තියෙනවා.
පසාද රූප විසය භාව හදේවත්තු ජීවිතෙන් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය රූප ආහාර රූප පරිච්ඡේද රූප විඤ්ඤාති රූප විකාර රූප සහ ලක්ෂණ රූප කියලා. ඉතින් මේ විදිහට තමයි රූප පිළිබඳව මූලික හඳුනා ගැනීම අපිට සිදු කරන්නට වෙන්නේ. ධම්මපාසල අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡේද පොතේ අභිධර්මයේ තුන්වෙනි පරිච්ඡේදයේ රූප හැඳින්වීම පිළිබඳව ඒ විදිහේ විස්තර රාශියක් පවතිනවා. ඒ කෙරෙහි හොඳ අවධානයක් යොමු කරමින් ඔබ විසින් අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා අත්වලක් සපයන්නට තමයි මේ විදිහට පාඩම් සකස් කරලා අපගේ නාලිකාවේ අපි පල කරනු ලබන්නේ. එසේනම් ඊළඟ කොටසෙන් දෙවෙනි කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් මේ කොටසෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.